අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව මෙයින් ඒකා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සැරියුත් මහතෙරුණෝ බ්‍රාහ්මණ මහා සාර කුලේහි උපන්නාහ සරද යනු ඔහුගේ නම විය මුගලන් මහතෙරුණෝ ගෘහපති මහා සාර කුලේහි උපන්නාහ ඔහු සිරිවඩ්ඩ නම් විය ඔවුන් දෙදෙනා බාල කාලයේ පටන් මිතුරෝ වූහ සරද මානවක තෙමේ පියාගේ ඇවෑමෙන් තමාට හිමි වූ මහා ධනස්කන්ධය පරිහරණය කරමින් සිටිනුයේ එක් දිනක් මෙසේ සිටුවේය මම මෙලොව පමණක් දනිමි පරලොව නොදනිමි උපන් සත්වයනට මරණය නියතයි එබැවින් මා පැවිදිව මෝක්ෂය සෙවිය යුතුය ඉක්බිති ඔහු තමාගේ මිතුරා වන සිරිවඩ්ඩ කෙළඹි වෙත ගොස් මිත්‍රය මම පැවිදිව මෝක්ෂ සොයන්නට බලාපොරොත්තු වෙමි ඔබ මාහා පැවිදි විය හැකිද යයි ඇසීය මිත්‍රය මට නම් එය කළ නොහැක ඔබ පැවිදිවන්න යයි සිරිවඩ්ඩ කීය එකල්හි සරද මානවක තෙමේ නෑ මිතුරන්ද කැඳවාගෙන ඔවුන් සමග පරලොව ගිය කෙනෙකුන් නැත තමා යමක් කළොත් එය තමාට වේය සිතා තමා අයත් සියලු ධනය දුගී මගී යාචකයන්ට දන් දී පර්වතය සමීපයට ගොස් ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදිව භාවනාවෙහි යෙදෙන්නට විය ඔහු පැවිදි වූ බව ඇසු දුටු බොහෝ දෙනෙක්ද වරින් වර එහි ගොස් ඔහුගේ ආචාර්යත්වයෙන් පැවිදි වූහ එසේ පැවිදි වූ ඔහුගේ ශිෂ්‍ය පිරිස 74,000ක් විය සරද තාපස තෙමේ භාවනා කොට පංච අභිඤ්ඤා අෂ්ට සමාපත්තීන් උපදවාගෙන සිය පිරිසද කසින භාවනාවෙහි යෙද වූයේය සරද තාපසයන්ගේ අනුශාසනා පරිදි භාවනාවේ යෙදී ඒ හැමදෙනාමද පංච අභිඤ්ඤා අෂ්ට සමාපත්තීන් උපදවාගත්හ එකල්හි අනෝමදස්සී නම් බුදුන් වහන්සේ ලොව පහළ වූහ. උන්වහන්සේ වැඩවිසූ නගරය චන්දවතී නම් විය. යසවන්ත නම් ශත්‍රියෝ උන්වහන්සේට පිය වූහ. යසෝදරා නම් දේවිය මෑණියන් වූවාය. කුමුක්‍රුක බෝධිය විය. නිසඹ ස්තරවීරයෝය අනෝම ඉස්තවීරයෝය යන දෙදෙනාම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වූහ. වරුණ ඉස්තවීරයෝ උපස්ථායක වූහ. සුන්දරා සුමනා යන ඉස්තවීරීන් දෙදෙනා අග්‍රශ්‍රාවිකාවෝ වූහ. අනෝමදස්සී බුදුරජාණන් වහන්සේගේ ආයුෂ වර්ෂ ලක්ෂයක් විය. උන්වහන්සේගේ ශ්‍රී දේහය 850 රියනක් විය. උන්වහන්සේගේ ශරීර ආලෝකය 12 යදුනක් පැතිරේය. පිරිවර භික්ෂූහු ලක්ෂයක් වූහ. එක් දවසක් අනෝමදස්සී තථාගතයන් වහන්සේ බලවත් උදෑසන කාලයේ කුළුණු සමවතින් නැගිට ලොව බලා වදාරණසේක් සරද තාපස දැක අද මා විසින් සරද තාපසයන් කරා යාමෙන් මහත් වූ ධර්මදේශනයක් වන්නේය. ඔහුද අගසව් තනතුර පතන්නේය. ඔහුගේ යහළු සිරිවඩ්ඩ කෙළඹි
දෙවන අගසව් තනතුර පතන්නේය. දේශනා අවසානයේහි සරද තාපසයන්ගේ 74,000ක් ශිෂ්‍යයෝ අරහත්වයට පැමිණෙන්නාහ. යැයි දැකවදාරා මා විසින් එහි යා යුතුයයි තමන් වහන්සේගේ පාසිවුරුගෙන අන් කිසිවෙකු නොඅමතා එකලාව හැසිරෙන සිංහරාජයෙකු මෙන් සරද තාපසගේ ශිෂ්‍යයන් පලාපල පිණිස වනයට ගිය අතර තමන් වහන්සේ බුදු කෙනෙකුන් බව සරද තාපසයට දත හැකි වනු පිණිස අහසින් වැඩම කොට ඔහු බලා සිටියේදී අහසින් පොළවට බැස වදාළසේක. සරද තාපස තෙමේ අහසින් බට අමුත්තාගේ ආනුභාව හා රූප ශෝභාව දැක විස්මයට ප්‍රාප්තව බුදුරදුන් දෙස බලා ලක්ෂණ ශාස්ත්‍රය අනුව සිතනුයේ මොහුගේ සිරුරෙහි ඇති ලක්ෂණ වලින් යුත් තැනැත්තා ගිහිගෙයි විසුවහොත් සක්විති රජුක විය යුතුය. පැවිදි වුවහොත් සියල්ල දැන බුදු විය යුතුය. මේ මහා පුරුෂයා ඒකාන්තයෙන් බුදු කෙනෙකු විය යුතුය යයි සිතා ඉදිරියට ගොස් පසඟ පිහිටුවා වැඳ වැඩහිඳීමට අසුනක් පනවා දින. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩහුන් සේක. සරද තාපසද සුදුසු අසුනක් ගෙන එකත් පසක හිඳ ගත්තේය. එකෙනෙහි 74,000ක් තාපසයෝ ඕජාවත් පලාපලයත් ගෙන ආචාර්යවරයා වෙත පැමිණියෝය. තවුසෝ බුදුන් වහන්සේ හා තමන්ගේ ආචාර්යවරයා හුන් අසුත් දැක ආචාර්යවරයන් වහන්ස අපි මෙතෙක් කල් නුඹ වහන්සේට වැඩි කෙනෙකු මේ ලෝකේහි නැතයි සිතා සිටියෙමු. මේ පුරුෂයානෝ නුඹ වහන්සේට වැඩි උසස් කෙනෙකුසේ පෙනෙති යයි කීහ. එකල්හි සරද තාපස දරුවනි කුමක් කියන්නාහුද? නුඹලා අබෑටයක් මහමෙරක් හා සසදන්නට සිතන්නහුද? සියල්ල දත් බුදුන් වහන්සේට මා උපමා නොකරව් යයි කීහ. එකල්හි තවුසෝ ඉදින් මේ උපමා නොකරව් යයි කීහ. එකල්හි තවුසෝ ඉදින් මේ පුරුෂයා සුළු කෙනෙකු නම් අප ආචාර්යෝ මෙබඳු උපමාවක් නොකියන්නාහ. මේ පුරුෂයා ඒකාන්තයෙන්ම උසස් කෙනෙකු විය යුතුය යයි සැමදෙනාම අනෝමදස්සී බුදුන් වහන්සේගේ පා වැන්දෝය. ඉක්බිති සරද තාපස තෙමේ සිසුන් අමතා දරුවනි බුදුන් වහන්සේ ආහාර වළඳන වෙලාවෙහිම මෙහි පැමිණසේක්. උන්වහන්සේට පිරිනැමීමට සුදුසු බොජුනක් අපට නෑ. එහෙත් අපට ඇති හැටියට අපි උන්වහන්සේට ආහාර පිළිගන්වමු. තොප විසින් ගෙනන ලද පලාපල ගෙන්වා අත සෝදා ඒවා තථාගතයන් වහන්සේගේ පාත්‍රයෙහි තැබීය. තාපස තෙමේ තමා විසින් පැන්ද පෙරා තථාගතයන් වහන්සේට පිළිගැන්විය. බුදුන් වහන්සේ වළඳා අවසන් කොට වැඩහුන් කල්හි සරද තාපස තෙමේ සියලු අතවැසියන් කැඳවාගෙන තථාගතයන් වහන්සේ හා පිළිසඳර කතාවෙහි යෙදින. එකල්හි තථාගතයන් වහන්සේ අග්‍රශ්‍රාවක දෙනම භික්ෂු සංඝයාද සමග එත්වා යයි සිතූහ. අග්‍රශ්‍රාවකයන් දෙනම ශාස්ත්‍රූන් වහන්සේගේ සිත දැන ලක්ෂයක් රහතුන් සමග පැමිණ තථාගතයන් වහන්සේ වැඳ
එකත් පස්ව සිටියහ. එකල්හි සරද තාපස ගෝලයන් අමතා දරුවනි බුදුන් වහන්සේ වැඩ සිටින අසුන මිටි මේ ශ්‍රමණයන් වහන්සේලා වැඩ සිටීමට ආසනද නැහැ. තොප විසින් අද මහත් වූ බුද්ධ සත්කාරයක් කළ යුතුය. ඒ සඳහා වර්ණ ගන්ධයෙන් යුක්ත වන නානා පුෂ්පයන් පර්වත පාදයෙන් ගෙන එව් යයි කීය. ඉර්ධිමත් වූ තවුසෝ එකිනෙහිම බොහෝ මල් ගෙනවුත් තථාගතයන් වහන්සේ සඳහා යදුනක් උස මල් අසුනක් පැනවූහ. සෙසු භික්ෂූන්ට සුදුසු අසුන් පැනවූහ. නවක භික්ෂූන්ට පැනවූ අසුන්ද ඉසුබක් එනම් බඹ 35ක් පමණ විය. ඉක්බිති සරද තාපස තථාගතයන් වහන්සේ වැඳ ස්වාමීනි අපට දීර්ඝ කාලයක් හිත සුව පිණිස මේ අසුනේහි වැඩ සිටිනසේක්වා යයි ආරාධනා කළේය. බුදුන් වහන්සේ අසුන්ගත් පසු අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු භික්ෂූන් තම තමන්ට පැමිණි අසුන්වල වැඩහුන් සේක. සරද තාපස නානා වර්ණ පුෂ්පයන්ගෙන් සැදී මහත් වූ චත්‍රයක්ගෙන තථාගතයන් වහන්සේට අල්ලාගෙන සිටියේය. එකල්හි තථාගතයන් වහන්සේ තාපසයන්ට මේ සත්කාරය මහත්ඵල වේවා යයි නිරෝධ සමාපත්තියට සමවන්සේක. ශාස්ත්‍රූන් වහන්සේ සමාපත්තියට සමවත් බව දැන අග්‍රශ්‍රාවකයන් ඇතුළු සියලු භික්ෂූහුද සමවතට සමවන්හ. සරද තාපසයන්ගේ ගෝලයෝ භික්ෂාචාර කාලය පැමිණි කලෙහි වනමුල් ඵලයන් වළඳා ඉතිරි කාලයේ තථාගතයන් වහන්සේට වැඳගෙන සිටිති. සරද තාපස ආහාර වැළඳීමද නොකොට කුඩය අල්ලාගත් වනම සතිය මුළුල්ලෙහි ප්‍රීතිසුවයෙන්ම විසුයේය. තථාගතයන් වහන්සේ සතියකින් පසු නිරෝධ සමාපත්තියෙන් නැගිට තමන් වහන්සේගේ දකුණුපස වැඩහුන් අග්‍රශ්‍රාවක නිසඹ තෙරුන් වහන්සේ අමතා තාපසවරුන්ට පුඤ්ඤානුමෝදනාව කරන්න යයි වදාළසේක. නිසඹ තෙරුන් වහන්සේ ශ්‍රාවක පාරමී ඥානෙහි සිට තාපසවරුන්ට දහම් දෙසූහ. උන්වහන්සේගේ දේශනාව අවසානයේහි ද්විතීය ශ්‍රාවක අනෝම තෙරුන් වහන්සේට දහම් දෙසීමට වදාළසේක. උන්වහන්සේද ත්‍රිපිටක බුද්ධ ධර්මය මෙනෙහි කොට දහම් දෙසූසේක. අගසව් දෙනමගේ දේශනයෙන් එක් තවුසෙකුටද ධර්මාභිසමය නොවීය. ඉක්බිති තථාගතයන් වහන්සේ අපරිමාණ බුද්ධ විෂයෙහි සිට දහම් දෙසීමය පටන් ගත්හ. ඒ දේශනයෙන් සරද තාපසයන් හැර සිව් 70,000ක් තවුසෝ සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණියාහුය. ඉක්බිති තථාගතයන් වහන්සේ මහණෙනි එව් යයි කියා ශ්‍රී හස්තය දිගු කළසේක. එකෙනෙහි තවුසන්ගේ කෙස් රැවුල් අතුරු දහන් විය. අෂ්ට පරිෂ්කාරය ශරීරයෙහි ඉබේම පිහිටියේය. ඔවුන්ගේ ප්‍රධානියා වූ සරද තාපසතුමා ඉතිරි විය. එතුමාට ධර්මය අවබෝධ නොවීය. සරද තාපසයන්ට වනාහි බුදුරදුන්ට දෙවනි අසුනෙහි හිඳ ශ්‍රාවක පාරමී ඥානේ පිහිටා දහම් දෙසු අග්‍රශ්‍රාවකයන් වහන්සේගේ ධර්මය අසන්නට ලද වේලාවෙහි පටන්
अहो मटद अनागतये यम किसी बुदु केनेकुगे ससनक मे श्रावकया विसिन लबा एति तनतुर लदहोत मैनव यन हित एतिविय अहुट कल्पना निसाम तथागतयन वहांसे देशने कल धर्मय मैनविन तेरुम गेन मगपल लबन्नट नोपिलिवान विय तमागे शिष्य पिरिस रहत्व बुदुससनेहि पविद्द लबागत पसु सरद तापस तथागतयन वहांसे वेंद स्वामीनी नुब वहांसेट समीप असुनेहि वेड सिटी दहम देसु भिक्षुन वहांसे नुब वहांसेगे ससनेहि कवरेक वेद्दै विचालेय एकालहि तथागतयन वहांसे श्रावक पारमी ज्ञानेहि खेल पेमिनियावु षड षड प्रज्ञावेन प्रतिवेद तरसिटिन्नावु माविसिन पवत्तन लद धर्मचक्रय नवत पवत्वन्नावु ए भिक्षु तेमे मागे शासनेहि अग्रश्रावक नम वन्नेय यै वदालसेक सरद तापस तेमे स्वामीनी सतियक मुलुल्लेहि नुब वहन्सेट पुष्प छत्रयक दरीमेन कल सत्कारयेन मम शक्रत्वयक हो ब्रह्मत्वयक नोपतमि ए पिनेन ममद अनागतेहि मे निसंब स्थवीरयन वहन्से मेन एक बुदु केनुकुगे शासनेहि अग्रश्रावक वेम्बा यै प्रार्थना कलेय एकाल्हि तथागतयन वहन्से महुगे प्रार्थने सिधुवन्ने दै अनागतेट नुवन यवा बला सिधुवनु देक सरद तापस अमता पिन्वत मेन एकासंख्य कल्प लक्षेकिन गौतम नम वु बुदु केनेक लोव पहलवन्नाह ए बुदुन्गे ससनेहि ओब धर्म सेनाधिपति शारिपुत्र नम अग्रश्रावकया वन्नेहिय यै वदालसेक यदा ए अनोमदस्सी सम्यक संबुद्धयन वहांसेट सत्कार कोट अगसव तनतुर पेतु सरद तापस ए बुदुरदुन्गे अरहन गुणानुभावे निसा प्रार्थनाव सिदुवीम वशेन अग्रश्रावक विय सरद तापस तेमे तमा अगसव लबन गौतम बुद्ध शासनये देवन श्रावक तनतुर तमागे यहलुवावन सिरिवड्ड केलंबियालवा प्रार्थना करनु केमेत्तेन ओहु वेतगियेय सिरिवड्ड बोहो कलकिन आर्यन वहांसे पेमिनिला यै असनेक हिंदुवा तेमेद निवासनेक हिंद स्वामीनी अद नुबवहांसेगे अतवेसियो नोपेनेति यै कीय एसे यहलुव अपे असपोट अनोमदासी सर्वज्ञान वहांसे पेमिनुना अपि उन्वहांसे गे दहम एसुआ देशना अवसाने मागे शिष्यो रहत्व उन्वहांसे वेत पेविदिवुना स्वामीनी एसे नाम नुबवहांसे ए बुदुरजान वहांसे वेत पेविदिनुए मंद यै सिरि वड्ड कीय यहलुव मम ए बुदुन वहांसेगे अग्रश्रावक वु निसबतरुन वहांसे देक अनागतेहि लोव पहलवन गौतम नम वु मुदुरदुन्गे ससनेहि अगतनतुर पैतुवेमि ओबद ए बुदु ससनेहि देवन सौ तनतुर पतनु मैनव यै सरद तापस कीय सिरिवड्ड केलेंबि एयट कैमति वी सरद तापसयन्गे उपदेस परिधि तमागे निवस इदिरिये अटकिरियाक पमन भूमि भागयाक समतला करवा वेली इस्सवा लद पस्माल इस्वा निलुपूल माल पियस्स एति मडुवाक करवा असुन पनवा महत सत्कारयाक पिलियल कोट बुदुन वहांसे वेडमवा देन परिदी सरद तापस तुमाट कीय
තාපස තෙමේ ඔහුගේ ඉල්ලීම පරිදි බුදුපාමොක් මහසඟන ඔහුගේ නිවසට වැඩම කරවීය. සිරිවඩ පැන වූ අසුන්වල බුදුරජාණන් වහන්සේ ඇතුළු මහසඟ වඩා හිඳුවා ප්‍රණීත භෝජන වළඳවා අවසානයේදී වටිනා වස්ත්‍රද පුදා තථාගතයන් වහන්සේ වැඳ ස්වාමීනි මාගේ මේ උත්සාහය සුළු දෙයක් නොවිය. එබැවින් මට සතියක්ම මෙසේ අනුකම්පා කරනසේක්වා. යයි විචාලේය. තථාගතයන් වහන්සේ ඔහුගේ ආරාධනාව ඉවසා වදාළසේක. ඔහු සත් දිනක් මහදන් දී අවසානයේ අනෝමදර්ශී සම්බුද්ධයන් වහන්සේ වැඳ ඇඳිලි බැඳගෙන සිට ස්වාමීනි මාගේ යහළු සර්ද තාපසතුමා යම් බුදු කෙනෙකුගේ අගසවබව පැතීද මමද මේ කුසලයෙන් ඒ බුදුරදුන්ගේ ද්විතීය අග්‍රශ්‍රාවක වෙම්වා යයි පැතීය. තථාගතයන් වහන්සේ අනාගතය බලා ඔහුගේ ප්‍රාර්ථනාව සිදුවන බව දැන නුඹ මෙයින් ඒකාසංඛ්‍ය කල්පලක්ෂයකින් මතු බුදුවන ගෞතම නම් සර්වඥන් වහන්සේගේ ද්විතීය අග්‍රශ්‍රාවකයා වන්නේහිය යැයි වදාළසේක. හෙතෙමේ එසේ අනෝමදර්ශී බුදුරදුන් ඉදිරියේ කළ ප්‍රාර්ථනාවෙන් මොග්ගල්ලාන නම් ද්විතීය ශ්‍රාවකයන් වහන්සේ විය. මෙය මනෝරථ පූරණී ග්‍රන්ථයේ 84 පිටුවෙන්. අප බුදුරජාණන් වහන්සේගේ සසුනේහි ඒ ඒ කරුණෙන් අග්‍රස්ථානය ලැබූ අගසව් දෙනමගෙන් අන්‍ය වූ සකල ඉස්තවීර ඉස්තවීරී හූද උපාසක උපාසිකාවෝ ද මෙයින් කල්ප ලක්ෂයකට පෙරලොව පහළ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පූජා සත්කාර කොට ඒ තනතුරු වලට පැමිණි බැව් ඔවුන්ගේ චරිත කතාවලින් පෙනේ. ඒ චරිත කතාවලින් අප බුදුරදුන්ගේ තෘතීය ශ්‍රාවක මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ කතා ඉතා විචිත්‍ර වූද ආශ්චර්ය අද්භූත කරුණුවලින් යුක්ත වූද කතාවකි. එය මෙසේය.